දැත් පිරිසිදුව තබා ගැනීම බෝවන රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම පියවරයි ඩෙටෝල් විදින් මුදා කිරීමක්. ශ්‍රී ලංකාවට අපනයන ආදායම් විශාල වශයෙන් ලබා දෙන තේ රබර් පොල් සහ අපනයන භෝග කර්මාන්ත පවතින තත්ත්වය යටතේදී බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිදහස ලබා දීලා තිබෙනවා. එම නිදහස ලබා දීමට හේතු කරුණු දෙකක් තිබෙනවා. ප්‍රධානතම කාරණය තමයි පවතින තත්ත්වය යටතේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය බාධක මැදවුවත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් අනාගතවාදීව කටයුතු කිරීමේ අරමුණ පෙරදරි කරගෙන තමයි අධිකරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඇසල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම කාර්යසාධක බලකායේදී අවශ්‍ය තීන්දුව ගනු ලැබුවේ. එහිදී අපි ආර්ථිකය පවත්වාගෙන යනවා වගේම විශ්වාස කරනවා මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ සොශක්තියෙන් තමුන්ගේ ආර්ථිකය සවිමත් කරගත්තු තේ රබර් පොල් ඇතුළු අපනයන භෝග වගවන්නේ නිරත වන ශ්‍රී ලාංකික ජනතාවට ආර්ථිකමය වශයෙන් අපහසුතාවයක් සිදු නොවී ශක්තිමත්ව කටයුතු කරන්නට අවශ්‍ය සමාජීය පසුතලය සකස් කිරීම වෙනුවෙනුත් එම තීන්දුව වැදගත් වෙනවා. ඒ නිසා එහිදීගත් තීන්දුව ප්‍රකාරව තේ කර්මාන්තයේ 5% අංශ වෙනුවෙන් සහ රබර් පොල් ඇතුළු කර්මාන්තවල 5% අංශ වෙනුවෙන් එම කර්මාන්තයන් ඉනියලීමට අවශ්‍ය නිදහස ලබා දීලා තිබෙනවා. තේ කර්මාන්තයේ දලු කැඩීම ඇතුළු ප්‍රවාහන කටයුතු, කුඩා තේ වතු හිමියන්, වැවිලි සමාගම්, තේ කර්මාන්ත ශාලා, තේ සම්බන්ධ තැරවුකාර සමාගම්, අපනයන කරුවම් සහ ගුඩම් ගබඩා කටයුතු සඳහා සහ වෙන්දේසි කටයුතු සඳහා අවශ්‍ය නිදහස සැලසෙනවා. ඒත් එක්කම පොල් සහ රබර් ආශ්‍රිත කටයුතුවල තවාන් කටයුතු, වගා කටයුතු, රෝපණ ද්‍රව්‍ය ප්‍රවාහනය, පොල් කැඩීම, ලිලි ගැසීම සිට සේවකයන් ප්‍රවාහන කටයුතු, වෙන්දේසි පැවැත්වීම සහ ගුදම් දක්වා ප්‍රවාහන සහ අපනයන කටයුතු සඳහා අවශ්‍ය නිදහස සැලසෙනවා. ඒ වගේම රබර් අංශයෙහි කිරි කැපීම, ප්‍රවාහනය, කර්මාන්ත ශාලාවල කටයුතු, නිෂ්පාදන ආයතන ප්‍රවාහනය හා නිෂ්පාදන ක්‍රියාවලීන් පවත්වා ගැනීම සහ අපනයන කටයුතු වලට නිදහස් සැලසෙනවා.